දෝෂණය වංචාව නාස්තය අ කක්‍රමගතාවේ සහ ආකාරක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිශෂන් ටෙලිවකිය දැන්ටෙලින්ටෙලව ජනපති රනිල්කිවවා ස්ටක් මාක් එකෙමත් ැත්තම් කොටස් වලද පොල කඩා වැටනොත් එක වහලදානෝ කියලා. දේශීියය නය ප්‍රතිවිහෝගත කරන්න යනකොට බැංකෝවලටත් කිව්වා මේ බැහැයි කියලා කිවෝත් ඒ නේ අපේ හිසට පිස්තෝලතුවක්කු එල්ල කරන්නට හදන්ට එපා කියලමේ අපේ කියන්න අපේන වෙයි. එයාලගේ. යාලා කියන්නේ මේ ප්‍රතිවිහෝගත කරනට හා කියපු ජනද පති ර කරම සිහ තු පිරිස ගල්ලන් ඔලුවට පිස්තෝලතියන්ට හදවත් ක්ක යන්ට හදන්ට එපා කිය. තමයි බැකෝල්ත් කිව. මහර බැංක කියනකට මූුණදට බැහැ කියලා බම කියන්න එහන් තමන් භාරගෙනීමේ ආර්ථිකය ගෙනියන්නකි. එක එකයත් තුවක්වත්දාල ඔලුවට කියන්න මේකරත් මේ කඩාට විශේෂම කොටස් වවෙල පොලේ කියන කොටස් වවෙලද පොල්ල කඩයටත්නවා කියල අඩයටත් මක හන්ඩ එච්චටයි. තැන් මේ පාලකින්ගේ හිතේ ස්ටක් මාර්කට් එක හෙමත් ඇත්තම් කොටස් වලඳ පොලනිකම් බොලත්විට කඩයක් වගේ කියලා නේද. බැංකෝල ඇත්තේ අම අපපගේ බූදධලේ කියයි. හඟක් ලවට යාලට හිතනව ඇත්තේ. ඒ ගැන යාලගේ අම්ම අපගේ බුද්ලේ හොඳේ අපේනෙමේ. දැන් මේ දවස්සුල්ල මේ ඔය කීපදනෙක්ම ඉන්නවාන ජනපති රනිල්ට මෙන්න මෙහ මර සිින්දුවක් කියේන අය. ඔබෙන් තොරලෝකයක් ඔබෙන් තොරමාව තක්ං ඔබෙන් තොර ජීවයක් කොයින්දෝ කියල නේද. අගේ ගීතේම ගයිමින් දරාණල් වික්‍රමසිංහ ජනපති වටේ කැරකන කණඩයමක්කින්නවානේ. දැන් මේ ගීතේ ගයන ඔය එදාරනිල් වික්‍රමසිංහ පතුරු ගැසූ කිහිප දෙෙන අද කියන්නේ ගෝටල මහින්දල හිටිය නම් අF නෙ මේ අපිට ඇමෙරිකන් පාම් පපිටිලොරයක්ක් වත් ලැබෙන්නේ නෑ කියලනෙ නේද. දැ මේ අය මේ සාමාන්‍යෙන් ඔය මේ අර පෙරලෙන පිට. පෙරලෙන පිට. හොඳයි කියලා ඒ ගීතයක්ත් හොඳට කටපාඩම් කර ගත්ත අය. හොඳේ දැන් මේ හැමෝම කියන මේ වචනයක් තියනම්. ඒ වචනය නිතර නිතර ජනපති රනිල් වික්‍රමසිංහත් පාවිච්චි කරනවා.මොකදදේ වචනය රට අරාජිකවීමෙන් බේරගත්තා කියන කැනේද. අරාජිකවීම කියලා මේ කතාාවලින් පේන එනම් බැලූ බැල්මට ගෑස් පොලිම් ැකිරීම අද ඔය මේ උද්ඝෝෂණ පිකටින් අරගල නැහැන නේද. දැන් අපි ඒවා මේ අවසන් කලා දැන් අරාජිකත්වයෙන් මේ මුදාගෙන තියෙන්න්නේි කියනවගේ වචන තමයි නිතර ඇහන්නේ නේද. දැන් අර බද්දුන් පියා නිදහසේපියා ආදී නේද විෘදධාවලි නාමාවලියයට අනාගතයේදී මේ අරාජික භහාවෙන් මුදාගත්පියා කියලා තිතින් විරුධවලයක් එකතුෙන්ට පුළුවන්. දැන් ඒ නිසාම මේ අරාජකත්වය කියෙන වචනේ ේරුමත් එහි අරුතත් අරාජිකත්වේ හිටපු රටක් දපි එහෙමනම් අරාජික කළේ කවුද ඒ ඇයි දැන් ඒ සාධකවලින් ඉවත් කරලාද ඉවත් වෙලාද ඇත්තටම අරාජිකත්වෙන් මෙදිලද මේ ඇත්තකතා කරන්න, තමයි දැම් මේ දෙසියේ හැට හතරවැනි ෙල්වකේ සූදානම දෙසිය හැට හතරෙන් මදවුණොත් දෙසිිය හැට පහ දෙසේ හැටහයත් ඒ සඳහා යොදාගන්ට වෙන. නේද අරාජිකත්වය තේරුම් ගැනීම සඳහා. දැ ඊට පෙර අරාජිකත්වයට පෙර දැනගැනන්නක් ඕනෙ කාරණාවක් තියෙනවා. ඒ තමයි පාලකන් පිළිබඳව විශ්වාස කරලා රාජ්‍යතන්ත්‍රයක් ගොඩගන්න පුළුවන්ද. ගොඩ නගන්න පුළුවන්ද කියනක්. ේන සිංහලෙෙන්ක් කිවෝත් තේරණ සිංහලෙෙන් ඇවොත්. අපට විවිධනම් ඇති, හාලක ඉන්ව විශ්වාස කරලා රටක් බාරදින්න පුළුවන්ද කියන එක. දැ එක්වතාවක් බ්ඩාර්ණයක කියන නම විශ්වාස කලා. තාවතාවත් ජ කියපුවා විශ්වාස කලා. තවවතාවක් සිරිමාව කියපුවා විශ්වාස කල නේද. ද මේ ආදි වශය මහදදිග ලැස්තුවක්තිනොනැ අපි ගවනේද. අන්තිමට ගෝටාබේවත් විශ්වාස කලා. මහතර මොහොමට, ලිකවාන්ියූ පුටින් ආදින්ගේ ශක්තිය කේන්ද්‍ර වූ තනි මිනිසා කියලනේද. ඒ තනි මිනිසා ගැන විශ්වාසයතියලා රාජ්‍ය තන්ත්‍රයම භාරද. නනේද රටම වලපල්ලට ගියා. දැන් එදා ඔය රාජ්‍යතන්ත්‍රයම ගෝටාභේට බාර දෙමු ඔහු තමයි අපේ විරුවා රට නගන විරුවාගේීත එහෙම කියලා නේද. එක උපෑම තමයි දැන් අද ආය මෙහෙම කියන්නේ. එයා සිංහෙක් නෙමි එයා අපිහිත පුතරම් වැඩ්ඩෙක් නෙමෙයි වැඩ්ඩ රනිල් එයා තමයි අF් ගත්තේ එනිසා අපි මේ රාජ්‍යතන්ත්‍රය රනිල්ට බාර දෙමු එයා තමයි දක්ෂමිනිසා දක්ෂමුණයා නේද. ඒ තමයි දැන් ඇහෙන මේක. අලුත්ම කතාව. දැන් පාලකට රාජ්‍යතන්ත්‍රයේ භාරදීමේ බෙරපදව ය එනවා. දැ අරාජිකත්ය හඳුරගණ්ට පෙර හරි වැදිගත් ප්‍රශ්නයක් අපි විසිදගන්ට ඕනි. ඒ තමයි. ලකින් පිළිබඳව විශ්වාසේ තියලා රාජ්‍යතන්ත්‍රයක් ගොඩ නගන්ට පුළුවන්ද කියනෙක්. මේ ප්‍රශ්නය හරි අපූරුවට විග්‍රහ කළ ලිපියක් තියෙනවා. එ ලිපියලියල තියෙන්නේ ආසියානු මානවහිමිකම් කමිෂන් සභාවේ අධ්‍යක්ෂ දුරේ දැරු ජේෂ්ඨ නීතිීක්ඥියෙක වූ බැසිල් ප්‍රනාාන්දු. එම ලිපියෙන් මෙතැන් සිටි ඉතා වැදගත් කරුණු කිහිපයක් උපුට ගන්නට අවසරයි. ලෝකයේ ඇති පළමු ලිකිත ව්‍යවස්ථාව තමයි ඇමරිකානු ව්‍යස්ථාවනේ දෙමතමයි පිළි ගැනීම. මේ ඇමරිකානු ව්‍යවස්ථාව හදන අවස්ථාවේ පුළුල් කතා බහක් ඇතිවුුණා. එඒ පුළුල් කතාබහට පදනම් වුණු මාතෘකාව තමයි. පාලකින්ව විශ්වාස කරලා ඒ මත ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. . දැන් අපි විවාහය ගොඩනගන්න සහකරු හෝ සහකාරියට ඇති ආදරේ වගේම විශ්වාසත් පදනම් කරගෙන නේද. ආන්න ඒ වගේ. රටේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය පාලකින්ව විශ්වාස කරලා. උන්දලා කියන කරනදේ දිහා බලලා, ඒයාල විශ්වාස කරලා රටේම ප්‍රජාතන්ත්‍රවාදය භාර දෙන්න පුළුවන්ද කියනෙක එදා ඇමරිකානු සමාජයේ ඉතා පුළුල් සාකච්ඡාවකට භාජනවුණු මාතෘකාවක්. ඇමරිකානු ව්‍යවස්ථාව ගොඩ නගන වෙලා විදි තමයි මේ ප්‍රශ්නය සාකච්ඡාවට කරලියට එන්නේ. පාලකින්ව විශ්වාස කරලා ප්‍රජාතන්ත්‍රවාදේ එයාලට බාර දෙෙන්ට පුළුවන්ද. එහෙම නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ලේඛනයක් නීතියක් ඇතුනට ගේන්ට ඕනිදරි. සා කච්චාාව විවාදය ඇතුළත් මේ ලිපි පෙළට කියෙනත්ද ෆෙඩරලිට් පේපස් ෆෙඩරලිට් පේපස් කියලා. හොඳේ මේ විවාදේ සාරංශය අරන් බලමු සියලු දෙනාම දේවදූතින් නම් අව්‍යවස්ථාවක් මගින් නීති පණවන්ට අවශ්‍ය නැත. සියලු දෙනාම දේවදූතයෙන් නම්මුහොන්දේ, ඒක කියන්න තේර්ණ සිංහලෙන්කිවෝත් මනුෂ්‍යීන් දේවදූතියෙන් නෙවෙයි. දේවදූතියෙන් කියන්නේෙ කිසිම වැරද්දක්කරන්නේ නැති දේවියංගාව ඉන්න පිරිසක්. සියල්ලු මිනිස්සුළඟ වැරදි අදහස් වැරදි අභිමතාර්ථතියනවා. වැරදි ක්‍රියාතියනවා. වැරදි ප්‍රකාශ තියෙනවා. ආත්මාර්ථකාමි බව තම තමන්ගේ පැවත්මට පමණක් කටයුතු කිරීමම පොදෙ මනුෂ්‍ය ගති ලක්ෂණයක්. මේ තමයි ඇමරිකාවේ එකල ඇති වූ සංවාදය සාරාංශය. හොඳේ සාරාංශය. ද ෆෙඩරලිස්ට් පේපස් වල මෙහෙමත් සඳහන් වෙනවා. රාජ්‍ය බලය යනු තනේ පුද්ගලියෙකුට දරාගෙන සිටින්ට බැරි බලපෑමක් ඇති කරන්නක් ඒනිසා බලය ලැබීමත් සමග තනි පුද්ගලියෙකුට හොඳේ එක්තරා උමතුවක් එසේ බලය දරන අය අතර ඇතිවෙනවා. මේය මනුෂ්‍යයාගේ සොභහාවෙන්ම ඇතිවන්නක්. එනිසා රාජ්‍ය බලය දරන්න අව දැඩි පාලනයකට යටත් කළ යුතුයි. කාවද මේ රාජ්‍ය බලය දරන්නන් වැෑ. අපි වනෙමේ රාජ්‍ය බලය දරණ පාලකින්ව දැඩි පාලනයකට යටත් කළ යුතුයි කෙලා එදා ඒ සංවාදයේදී මතයක් කෙලියට එඒනවා. පාලක්‍යාව පාලනය සඳහා වැදගත්ම මූලෝපාය ඒ සඳහාම වූ නීතිසාදා ගැනීම. එනීති අකුරට ක්‍රියාත්ම කිරීම හොඳර තේරුම් ගන්න. අරද, රටටක ප්‍රජාතන්ත්‍රවාදය පවත්තගෙන යන්න රාජ්‍ය පාලකයකුට තනියම බෑයාගේ හිතුමතයට කරන්ට බෑ. ඒ නිසා රතක ප්‍රජාතන්ත්‍රවාදය පවත්තගෙන අන්ටනං ඒ. රාජ්‍යයේ බලේ දරණ අයව පාලනය කරන නීතිෝනි කියලා. ලින්න්නව පාලනය කරන නීති හොදේ දැන් අපට සිදවෙලා යෙනමකක්ද අපට සිදදු වෙලා තියෙන්නේ පාලකයා අපිුව පාලනයට හදන නීති වලට යට වෙලා ජීවත්ත එන්න නේද. එහෙම කියමින් අද අරාජිකත්තේ ගැන ඉදිරියට පැහැදිලිවලි යන්නම් මේ දහස්තම් සය හැත්තාටේජර්ගේ ්‍යවස්ථාව හොඳද එහි ඇත්තේ ාලකයාාවන විධහයක චනාධිපතිට රට කරන්න පුළුවන් සියලූ නීතිරීති ඇත්තේ මේ විදහයක වියුරුවපාලනය කරන්ට නෙවෙයි අපවපාලනය කරන්ට කියලා. හොඳට මතකතියාගම කියලා අදටෙලිවැකිය අවසන් කරන.